උඩරට රාජධානියේ රටවල් අට සඳහා පත්කළ රටේ මහත්වරු අට දෙනාත් විවිධ ලේකම් කාර්යාල සඳහා පත්කළ මුහන්දිරම්වරු පිළිමදවත් හැඳින්වීමක් කිරීමටයි මම අද බලාපොරොත්තු වෙන්නේ. රටවල් නමින් උඩරට රාජධානියේ හඳුන්වනු ලබන්නේ මහනුවර නගරයට සමීපව පිහිටි පාලන ප්‍රදේශ. මේවා දිසාවේ වශයෙන් හඳුන්වන වඩා විශාල පිටිසර ප්‍රදේශවල වඩා වෙනස්. මේ ප්‍රදේශවල ප්‍රධාන පරිපාලන නිලධාරිය වශයෙන් ඉංග්‍රීසීන් විසිනුත් රටේ මහත්වරු පත් කරනු ලැබුවා. මේ අනුව උඩුනුවර රටේ මහත්මයා වශයෙන් 1815 දී ඉංග්‍රීසීන් යටතේ මුලින්ම පත්වීම ලැබී මාම්පීටියේ නිලමෙතුමා. එමෙම යටිනුවර රටේ මහත්මයා තනතුර හතරකෝරළේ දිසාවේ තනතුර හැබෙව්ව පිළිම තලාවේ නිලමෙ යටතේම පවත්වලා තිබෙනවා. ඒ වගේම තුම්පනේ රටේ මහත්ම තනතුර වැලිවිට නිලමෙටත් හරිස්පත්තුවේ නිලමෙවරයා වශයෙන් රටේ මහත්මයා වශයෙන් මිල්ලව නිලමෙත් දුම්බර රටේ මහත්මයා වශයෙන් අමුණුගම නිලමෙත් හේවහැට රටේ මහත්මයා වශයෙන් මොළදණ්ඩ නිලමෙත් කොත්මලේ සහ උඩබුලත්ගම රටේ මහත්මයා වශයෙන් රණවන නිලමෙත් මීමුරේ ඒ තමයි කුඩාම රට වශයෙන් හැඳින්වෙන්නේ මීමුරේ රටේ මහත්මයා වශයෙන් හක්මන නිලමෙත් පත්කළ බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම උඩරට ලේකම් කාර්යාල අතරින් මහලේකම්වරයා යටතේ නම් මාම්පිටිය නිලමෙ තමයි මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේ. ඔහු යටතේ මුහන්දිරම්වරු 6 දෙනෙක් හිටියා. ඒ තමයි උඩුනුවර සඳහා පානබොක්ක නිලමෙ, යටිනුවර සඳහා උනම්බුව නිලමෙ, තුම්පනේ සඳහා අලුත්ගම නිලමෙ, හරිස්පත්තුවට පත් කරලා තිබිලා නැහැ මේ මට මේ ලේකම් හමු වෙන කාලය වෙනකොට. දුම්බර සඳහා අමුණුගම නිලමෙත්, හේවැට සඳහා නිලාවතුර නිලමෙත් පත් කරලා තිබෙනවා මහලේකම් කාර්යාලයේ මුහන්දිරම්වරු වශයෙන්. අතපත්තු ලේකම් වශයෙන් මේනට කටයුතු කළේ දොඩංවල නිලමෙ. ඔහු යටතේ මුහන්දිරම්වරු 8 දෙනෙකු පත් කරලා තිබුණා. ඒ උඩුනුවර සඳහා මාම්පිටිය රටේ මහත්මයාමයි, යටිනුවර සඳහා පිළිමතලාවේ දිසාවේ තුම්පනේ වැලිවිට රටේ මහත්මයා, හරිස්පත්තුව මිල්ලව රටේ මහත්මයා, දුම්බර අමුණුගම රටේ මහත්මයා, හේවැහැට මොළදණ්ඩ දිසා මහත්මයා, උඩිස්පත්තුව සඳහා තලගුණේ නිලමෙත්, ගම්පහ සඳහා ගොළහෙවත්තේ නිලමෙත් මේ සඳහා පත් කරලා තිබුණා. වෙඩිකාර ලේකම් තනතුර දොරණෑගම විසින් හැබෙව්වා. එහි මුහන්දිරම්වරු 8 දෙනෙකු හිටියා. ඒ තමයි හරිස්පත්තුව සඳහා දෙයන්නේ වෙල, දුම්බර සඳහා වලල, උඩිස්පත්තුව සඳහා රිටිගහවත්ත, ගම්පහ සඳහා වලවත්තේ, පාලිස්පත්තුව සඳහා දොරණෑගම ලේකම්, මැදසියපත්තුව සඳහා මඩුගල්ලේ ගජනායක නිලමේ, එගොඩ තිහ සඳහා බෝගමුව සහ හේවැයට සඳහා හිප්පොල නිලමේ කියන ඇත්ත. නානායක්කාර ලේකම් කාර්යාලයේ තිබුණේ මත්තේගොඩ නිලමේ යටතේ. ඒ සඳහා මුහන්දිරම්වරු 4 දෙනෙකු ඉංග්‍රීසි විසිපත් කළා. ඒ තමයි උඩුනුරට මත්තේගොඩ නිලමේවරයෙක්, යටිනුවරට ඉරියගම නිලමේ, තුම්පනේ සහ මත්තේගොඩ නිලමේ කෙනෙක් තුම්පරේටත්, ඒ වගේම ගම්පහටත් මත්තේගොඩ නිලමේවරයෙක්. මේ වගේම වඩනතුවක් උකාර නිලමේ වශයෙන් මේන කටයුතු කරේ, ලේකම් වශයෙන් කටයුතු කරේ වලල. ඔහු යටතේ මුහන්දිරම්වරයෙක් වශයෙන් හරස්ගම නිලමේ කටයුතු කරලා තිබෙනවා. පඩිකාර ලේකම් වශයෙන් පත් කරේ මොළදණ්ඩ නිලමේ. ඔහු යටතේ දොළොස් භාගය සඳහා බඹර දෙනියත්, හල්ඔළුව සඳහා ගලගම දිසාවේත්, උඩ පළාත සඳහා කිරිබත් කුඹුරේත්, තුම්පනේ සඳහා දෙදුණු පිටිය, හේවැහැට සඳහා මැටිවල ගෙදර යන නිලමේවරුත් පත් කරලා තිබුණා. මේ ලේකම් කාර්යාලය හැරුණ විට සුදු ගව පට්ටියේ සඳහා හලංගොඩ වන්නකු නිලමේත්, කුට්ටහලේකම් වශයෙන් හිප්පොල නිලමේත්, ලුණුබද්දේ ප්‍රධානියා වශයෙන් චීෆ් ඔෆ් ලුණුබද්ද කියලා සඳහන් වෙන්නේ එගොඩවත්ත නිලමේවරයා, පට්ටි විධානයේ වශයෙන් මැද මහනුවර නිලමේවරයා, පොරෝකාර ලේකම් වශයෙන් හිප්පොල ජ්‍යෙෂ්ඨ නිලමේවරයා, ඌව ගොම්බද්ද නිලමේ වශයෙන් මහවලතැන්නේ මොහොට්ටාරත්, හතරකෝරළේ මඩිගේ වශයෙන් සඳහා එක්නලිගොඩ මොහොට්ටාරත්, පාතගුලත්ගම ප්‍රධානියා වශයෙන් ඇහැලියගොඩ මොහොට්ටාරත් පත් කළ බව සඳහන් වෙනවා. මේ තනතුරු 1818 අරගලයෙන් පස්සේ මේ අතරින් සමහර තනතුරු වෙනස් වුණා. ඒට හේතුව මේ අතරින් සමහරු 1818 දී ඉංග්‍රීසීන්ට විරුද්ධව
සටන් කළ නිසා එය සමහරන්ගේ ජීවිත අහිමුණා සමහරු අත්අඩංගුවට ගත්ත සමහරු දිවයිනෙන් පිටුහල් කරා මේ නිසා 1919 දී මේ තනතුරු සඳහා මෙයට වඩා වෙනස් පිරිසක් පත්කරු ලැබුවා ඒ සමහරු මේ පවුල්වලම ඇත්තන් තවත් සමහරු ඊට පිටස්තර ඇත්තන් මම මහාචාර්ය අනුර මනතුංග කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සහ උරුම අධ්‍යන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ